මගේ නම ශයන් කෞශල්‍ය මමතම කෝඩ්ෆිනයින් එක ෆවුන්ඩ යුනිවර්සිටියගේ ඉගෙනගන්න කාලය අතරතුර මන් දියවලොප් කරගත්ත මගේ ස්කිල් එකයි මම ඉගෙනගත්ත දේවලුත් එක්ක මට ඕනුණා කමියුනිටි එකට දෙයක් කරන්න වගේ ඒක ඊට පස්සේ මගේ බැච්මේට්ස් අත් එක්ක මම ෂෙයා කරගෙන ඒගොල්ලන්ගේ අයිඩියාස් ටික මම අහලා බැලුවා ඒගොල්ලොත් මගේ අයිඩියාස් වලට එකඟ වෙලා අපි ගැට්ටිය ඩිස්කස් කරගෙන ෆයිනලි අපි ගත්ත ඩිසිෂන් එක තමයි මේ පෝට්ෆෝලියෝ එක විදියට අපි මේ කන්ටිනියු කරගෙන යන්නේ ඒ කම්පැනි එක පටන් ගන්න ප්‍රධානම හේතුව උනේ ඔය විදියට අපේ ස්කිල් එකෙන් කමියුනිටි එකට දෙයක් කරගන්න ඕන වෙච්ච පර්පස් එක මම ජනිත් නිම්හාර මම කෝඩ්ෆිලයින් කම්පැනි එකේ මැනේජින් ඩිරෙක්ටර් විදිහට දැන්ට වැඩ කරගෙන යනවා ෂයන් කලින් කිව්වා වගේ එයා එයාගේ අයිඩියා එක අපිත් එක්ක ෂෙයා කරගත්ත පස්සේ අපිටත් හිතුණා මේක හොඳ අයිඩියා එකක් කියලා අපි ඒ විදිහට තමයි මේක ස්ටාර්ට් කළේ ඒ වගේම කියන්න ඕනේ ජාවා ඉන්ස්ටිටියුට් එකේ අපිට කරපු එම්පිරිකල් අප්‍රෝච් ෆෝ බිස්නස් බිහේවියර් ඇනලිසිස් ඉන් බිස්නස් ප්‍රොසෙස් මැනේජ්මන්ට් කියන මොඩියුල් එකත් අපි මේ බිස්නස් එක මේ විදිහට කරගෙන යන්න ඕනේ විදිහ ගැන ඉන්ස්පයර් කළා ඒ වගේම කියන්න ඕනේ අපේ ජාවා ඉන්ස්ටිටියුට් එකේ ලෙක්චරර්ස්ලාත් අපිට ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එකේදී වගේම මේ මැනේජින් ප්‍රොසෙස් එකේදීත් අපිට හොඳ ගයිඩ් එකක් ලබා දුන්නා මම දැන් අපේ බිස්නස් එකේ ස්ට්‍රක්චර් කිව්වත් අපි ඩෙවලොප්මන්ට් බේස් වගේම රිසර්ච් බේස් උත් වැඩ කරගෙන යනවා අපි ඒකෙදි මේන්ලි ફોકસ කරන්නේ ඩෙවලොප්මන්ට් බේස් වැඩ වලට ඒ වගේම අපි දැනට ongoing projects හතරක් විතර කරනවා ඒකෙන් දෙකක් long term projects ඒ වගේම කියන්නවනම් අපි ඩෙවලොප්මන්ට් කරගෙන යද්දී පාවිච්චි කරන්න පුළුවන් latest technologies පාවිච්චි කරන්න try කරන්න හැමෝම මම ශෂිනි කේශලා මම කෝඩ්ෆිලයින් කම්පැනි එකේ general manager වගේම developer කෙනෙක් විදියට වැඩ කටයුතු කරගෙන යනවා මම team එකේ හැමෝම එක්ක සහයෝගයෙන් වැඩ කරන ගමන් එයාලට බාර දීලා තියෙන task ගැන individually හොයලා බලලා ඒ අවශ්‍ය සහයෝගයත් ලබා දෙනවා අපේ කම්පැනි එකේ මේ වෙද්දි 12 දිනක් work කරනවා අපිට ඉන්න සීමිත පිරිසක් හින්දා අපේ ඉන්න හැමෝම ඩෙවලොපින් වලට අමතරව කම්පැනි එකේ මැනේජ්මන්ට් ප්‍රොසෙස් එකටත් එයාලගේ ලොකු කන්ට්‍රිබියුෂන් එකක් ලබා දෙනවා. ඒ වගේම අපේ කම්පැනි එකේ රිමෝට් වර්ක් කරන මෙම්බර්ස්ලා 4 දිනකුත් ඉන්නවා. අපේට ප්‍රොජෙක්ට් එකක් ආවට පස්සේ අපි ඒ ප්‍රොජෙක්ට් එකට අපේ ටීම් එකේ හැමෝම ඉන්වෝල්ව් වෙන විදිහට තමයි ඒකට ඇතුළත් කරලා ඒ වැඩ ටික බෙදාගෙන අපේ ප්‍රොජෙක්ට් එක එන් වෙනකම්ම ඒක කන්ටිනියු කරගෙන යන්නේ මම සවිත්මා මැනික්මාරච්චි මම කෝඩ්ෆිලයින් කම්පැනි එකේ ෆයිනන්ස් මැනේජර් විදිහට වගේම ඩෙවලොපර් කෙනෙක් විදිහටත් වැඩ කරනවා අපේ කම්පැනි එකේ ප්‍රොජෙක්ට් රිලේටඩ් හැම ෆයිනෑන්ෂල් ඇක්ටිවිටි එකක් වගේම ඉන්ටර්නල් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් ඇක්ටිවිටීස් මගේ අතට තමයි හැන්ඩල් වෙන්නේ අපේ කම්පැනි එකේ සර්විසස් ගැන විස්තර කිරීමක් කරොත් web mobile and desktop application development software product marketing and digital marketing වගේ services අපි provide කරනවා අපේ company එකේ project management එක පිළිබඳ පැහැදිලි කිරීමක් කරොත් මම මයික බිඳුවර මම තමයි අපේ company එකේ project manager විදිහට වැඩ කරන්නේ company එකේ run වෙන project ඔක්කොම manage කරන්නේ මම ඒත් එක්කම මම developer කෙනෙක් විදිහටත් company එකේ දැන්ට work කරනවා generally අපි project procedure එක ගැන කතා කරොත් client requirement වලදී අපි සිගල් හම්බෙන්න පුළුවන් client ලා සිගල් හම්බෙලා requirement gather කරනවා එහෙම physical හම්බෙන්න බැරි client කෙනෙක් ඉන්නවා නම් අපි යා cloud meeting හරහා සම්බන්ධ වෙලා requirement gather ගන්නවා එහෙම requirement gather කරගත්තට පස්සේ අපි sign කරලා දෙන developers ලාත් එක්ක meeting හරහා අපි requirement analyze කරලා අදාළ development criteria වලට අදාළ විදිහට අපි development start කරනවා අපේ company එකේ research based project ගැන කතා කරොත් මම සමන කාර්යපිරම අපේ කම්පැනි එකේ රිසර්ච් බේස් ප්‍රොජෙක්ට්ස් මැනේජ් කරන්නේ මම. ඒ වගේම මම මේ කම්පැනි එකේ ඩෙවලොපර් කෙනෙක් විදිහට වැඩ කරගෙන යනවා දැනට. රිසර්ච් ප්‍රොජෙක්ට්ස් වලදී අපේ ටීම් එකේ කට්ටියගෙන් ලොකු කන්ට්‍රිබියුෂන් එකක් එයාලට ලැබෙනවා. මේ වෙනකොට අපේ ongoing රිසර්ච් ප්‍රොජෙක්ට්ස් දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි රිසර්ච් එක විදිහට අපි heart patients ටාගට් කරගෙන යනවා කරන්නේ. මේ වෙනකොට අපි health sector එකේ medical professionals ටත් එක්ක discussions කරලා තිනවා. ඒ වගේම අපි data gathering phase එක ඉවර කරලා තියෙනවා. අපේ දෙවනි රිසර්ච් එක විදිහට අපි අප් කන්ට්‍රි ඇග්‍රිකල්චර් සයිඩ් එක තමයි ටාගට් කරලා තියෙන්නේ. මේ වෙනකොට අපි අපේ ටීම් එකත් එක්ක නුවරඑළිය ප්‍රදේශයේ ෆාමර්ස් වලින් ඩේටා ගැදරින් පාර්ට් එක ඉවර කරලා තියෙනවා වගේම ප්‍රොටෝටයිප් සිස්ටම් එකක ඩෙවලොප් කරන්න ස්ටාර්ට් කරලා තියෙනවා. අපේ රිසර්ච් වලදී අවශ්‍ය වෙන ලේටස්ට් ටෙක්නොලොජිස් අපි ස්ටඩි කරලා අපේ ටීම් එකත් එක්ක ෂෙයා කරගෙන තමයි කරන්නේ. මේ විදිහට අපි අපේ රිසර්ච් සයිඩ් එක හැන්ඩල් කරන්නේ. ඊළඟට අපේ ප්‍රොජෙක්ට් එක ක්වොලිටි ඇෂුරන්ස් පාර්ට් එක වෙන්නේ මම පසින ජයසේකර මම කෝඩ්ෆිලයින් කම්පැනි එකේ ක්වොලිටි ඇෂුරන්ස් විදිහට සහ ඩෙවලොපර් කෙනෙක් විදිහට වැඩ කරනවා අපේ ක්ලයන්ට් රික්වයර්මන්ට්ස් වලට අනුව ක්වොලිටි ප්‍රොජෙක්ට් අවුට්පුට් එකක් ලොන්ච් කරන එක තමයි මගේ වගකීම මම ප්‍රොජෙක්ට් මැනේජර් එක ක්ලෝස්ලි වර්ක් කරන ගමන් අපි ඩෙවලොප් කරන සිස්ටම්ස් වල එරර්ස් තියෙනවාද කියලා අයිඩෙන්ටිෆයි කරගෙන ඒ ගැන අපේ ඩෙවලොපර්ස් ළම දැනුවත් කරනවා
ඒක තමයි මගේ ටාස්ක් එක වෙන්නේ අපේ කම්පැනි එකේ කෝඩිනේටින් පාර්ට් එක බැලුවොත් මම සචින දිලරංගේ මම කෝඩිනේටර් කෙනෙක් වගේම ඩෙවලොපර් කෙනෙක් විදියට කෝඩ් ෆ්ලයින් ටීම් එක ඇතුලේ වැඩ කරනවා ටීම් එක ඇතුලේ තියෙන ඉන්ටර්නල් ප්‍රොසෙස් වගේම ක්ලයන්ට් ප්‍රොජෙක්ට්ස් කෝඩිනේට් කරන පාර්ට් එක සිද්ධ වෙන්නේ මං හරහා අපි ක්ලයන්ට් චෙක් එකක් බාරගත්තට පස්සේ ඒක ක්ලයන්ට් හෑන්ඩ් ඕවර් කරන ටයිම් එක වෙනකම්ම ප්‍රොජෙක්ට් එකේ ඩෙවලොප්මන්ට්ස් ගැන අප්ඩේට්ස් ක්ලයන්ට් ලබා දෙනවා ප්‍රොජෙක්ට් එක හෑන්ඩ් ඕවර් කරාට පස්සේ ආෆ්ටර් සර්විසස් විදියට අපි මාස 3කට පාරක් ක්ලයන්ට් ගෙන් ප්‍රොජෙක්ට් එක ගැන අප්ඩේට්ස් ලබා ගන්නවා සහ ක්ලයන්ට් මොනවා හරි රික්වෙස්ට් තියෙනවා නම් ඒවා ප්‍රොජෙක්ට් මැනේජර් එක්ක ෂෙයා කරගෙන ප්‍රොජෙක්ට් මැනේජර් සහ ක්ලයන්ට් අතර තියෙන කෝඩිනේටින් පාර්ට් එක මං හරහා සිද්ධ කරනවා කම්පැනි එකේ කෝඩිනේටින් පාර්ට් එක ගැන තවදුරටත් විස්තර කළොත් මම කලින් සේනාරත්න මම පෝට්ෆිලයින් කම්පැනි එකේ කෝඩිනේටර් කෙනෙක් විදිහට වගේම ඩෙවලොපර් කෙනෙක් විදිහට කරනවා ඒ වගේම මම කම්පැනි එකේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් හැදුවෙනි මමගේ අතින් සාමාන්‍යයෙන් අපි සෝෂල් මීඩියා වල දාන පෝස්ටර්ස් කස්තොත් ඒ කියන්නේ අපේ කම්පැනි එකෙන් දෙන සේවාවන් සහ අපි කරපු හැල්ප් ප්‍රොජෙක්ට්ස් ගැන අප්ඩේට්ස් තමයි හුඟක් දෙන්නේ සෝෂල් මීඩියා එකට සහ මම මීට අමතරව අයල් ප්‍රොජෙක්ට් කෝඩිනේෂන් පාර්ට් එකටත් සම්බන්ධ වෙනවා තව අපේ කම්පැනි එකේ ප්‍රොසෙස් එක ගැන කතා කළොත් මම පසිඳු බානුක මම මාස 10කට විතර කලින් තමයි කෝඩ්ෆිලයින් කම්පැනි එකට ජොයින් වුණේ මම දැනට කම්පැනි එකේ ඩෙවලොපර් කෙනෙක් විදිහට වැඩ කරනවා ඒ වගේම මෙතෙන්දි මගේ නොලෙජ් එක වගේම ස්කිල් එකත් ගොඩක් ඉම්ප්‍රූව් වුණා ඒ වගේම කියන්න ඕනේ මෙතෙන්දි මට නොදන්න ප්‍රෝග්‍රෑමින් ස්කිල් සහ ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන් වුණා වගේම අලුතෙන් ආපු ටෙක්නොලොජිස් ගැන ඉගෙන ගන්න පුළුවන් වුණා ඒ වගේම කියන්න ඕනේ අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් ආවහම ඒ ප්‍රොජෙක්ට් එක ප්‍රොජෙක්ට් මැනේජර් හරහා ඒ අපිට අදාළ පාර්ට් එක ඒ දීලා තියෙන ටයිම් එක ඉවර කරලා ප්‍රොජෙක්ට් මැනේජර්ට ඒක හෑන්ඩ් ඕවර් කරනවා ඒ වගේම මම මේකේදී ඉගෙන ගත්ත දේවල් තමයි ටීම් එකක් විදිහට කොහොමද වර්ක් කරන්න කියලායි ඒ වගේම අයිඩියාස් කොහොමද අපි එකට ෂෙයා කරගන්න කියලා වගේ ගොඩක් දේවල් මට මෙතෙන්දී ඉගෙන ගන්න පුළුවන් වුණා මම රුවිනි නානායකකාර මම කෝඩ්ෆ්ලයින් ටීම් එකත් එක්ක දැන් මාස 8කට විතර කලින් ජොයින් වෙලා වැඩ කරගෙන යනවා ටීම් එකේ මැනේජ්මන්ට් එක ගත්තොත් ඒක මාරම ෆ්ලෙක්සිබල් අපිට ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එකට කන්ට්‍රිබියුට් වෙනකොට ඒක හරිම සපෝටිව් ඒ වගේම තමයි ටීම් එකත් එක්ක ජොයින් වුණාට පස්සේ නිව් ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න ඒ වගේම ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එකට කොහොමද හරියට ෆේස් කරන්නේ ඒ වගේ ගොඩක් අලුත් දේවල් ඉගෙන ගන්න ඔපෂුනිටි එක ආවා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා හොඳ ටීම් ස්පිරිට් එකක් එක්ක ක්වොලිටි සර්විස් එකක් කමියුනිටි එකට ලබා දෙන්න මේ විදිහට තමයි අපේ කම්පැනි එකේ ප්‍රොසෙස් ටික ඔක්කොම අපි මැනේජ් කරගෙන තියෙන්නේ ඒ වගේම අපේ එම්ප්ලොයිස්ලට අපේ ස්කිල් එක සහ අපේ ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් ඒ වගේම අපේ එක්ස්පීරියන්ස් එක හැමෝටම ෂෙයා වෙන විදිහට තමයි අපි ප්‍රොසෙස් ටික බෙදාගෙන තියෙන්නේ අපේ ක්ලයන්ට්ස්ලට හොඳ ක්ලයන්ට් එක්ස්පීරියන්ස් එකක් සහ හොඳ ක්වොලිටි සර්විස් එකක් ලබා දෙන්න අපේ ටීම් එක කටයුතු කරගෙන යනවා